සාඳුසාදුුසාඳු නගොතස්ස භගවතුර හතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගෙවතුරෙහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගෙවතුරෙහතු සම්මා සම්බුද්දස්සේ ශාදුු සාදුසාදු නම බුද්ධාය පින්නත් ස්වාමින් හසේලාගෙන් අවසරයි අද දවසත් අපේ සූත්‍රපාන්තිය තමයි දැම්ම ආරම් කරන්න තින් අපි මේ වෙනුටේ ගෙන ගන්නේ අංගුත්ත රිකාය හතර පොත්තන්සේගේ සූත්‍ර දේශනා තිකට අපි ඉස්සලවතාව ඉගෙන ගත්තා අංගුත්තෙන් නිකාය හතරවිනිවාර්ගේ චක්ක නිපාති අනුත්තරේවාර්ගි සූත්‍රයක් තම ඉගෙනගත්තේ. ේ සූත්‍රය පිස්සල් ඉගෙනගත්තක බහය කියන සූත්‍ර කාමයන් ගැන විස්තර කරපු දේශනාව. තු අධේ ඉගෙනගන්න අප ඒවතාව මතක් කලා මහා කච්චාන සූත්‍රී කච්චාන මහරතාන්ස අදාර දේශනාවත් තමයි අදා අපි ඉගෙනගන්න මුද. එතුකට බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ නිදහස් වන්න අපේ නිදහස් කරගන්න විවිධ උපදෙස් එවිද අවවාද බුදුරජාණාශපට කියල දීර තියෙන. ති ඒ නිසායි අවවාද අපේ විදදිහරම පිරිිපැද්දොත් තමයි කාමයන්ගෙන් අපේ හිත නිදහස් කරගන්න පුළුවන් කමතිීන්. කාමයන්ගේ හිත නිදහස් කර ගත්තවත් තමයි අප කාමය සම්පූර්ණය ප්‍රහණය කරගන්න පුළුවන්කම ලැබින්. ඉති ඒ නිසා කාමියන්ගෙන් හිත නිදහස් කරගන්න කැමති කෙනා මෙන්න මේ විදිහයට කරුණු හයක් පුරුදු කළ යුතුයි. කරුණහය පුරදු කරණයනකුට අප හිත කාමය අන්ගෙන් හිත නිදහස් දෙනවා එතිකට ඒ දේශනාව අපි අද කෙටිය මතක් කලොත් එහෙම මහාකච්ඡාන මහරතන් වහසේ පින්නත් භික්‍ෂූන්නාසේලාට තමයි මේ දේශනාව කලේ ඉතිං ඉදා ඉස්සල්ලා බුදුරඒක් මහාකච්ඡාන මහරතන් වහසේ බුදුරජාණාසේටත් ප්‍රශංසා කරමින් ධර්මයටත් ප්‍රසංසා කරමින් තමයි මේ දේශනාව ආරම්භ කලි එඒකට ආයිශමතුන ආස්්චාර්යකි ආශමතන අත්භූත දෙයකි මේ වනහි සුභාසිතයක්මයි තුබර බුදුරජාණාස අදාළ ධනමේ සුභාසිතයක්මයි සුභාසිතයක් යන්නේ පිරිසිදු වචනයක්මයි. ඉතිං ආගේ සියල්ල දන්නා සියල්ල දක්නා භහග්‍යව තරහා සම්මා සම්බුදුරජාණාසේ විසින් න සත්‍යයන්ගේ පිරිසිදු බව පිණිසත් එතිවට කෙරෙස්වලින් කිල්ටිවී සිටින සත්‍ය යන්ටඒ කෙලෙස්සලින් පිරිසිදවීම පිණිසත් සෝක වැලපීීම ඉක්මවීම පිනිසත් සෝකවිනයක වැලපිෙනක ඒය ඉක්මායම පිනිසත් දුක් දම්නස් එකන කායික දුක් මානසික දුක් ආගේ වගේ නිදහස්වීම පිණිසත් ආරය සත්‍ය අවබෝධ කිරීම පිනිසත් නිවන සාක්ෂාත් කිරීම පිනිසත් අපිට ඒ කරුණන්ටි කරන්න නම් පංචකාම ගුණනම්මු කරදර මද්දී ඉඩකඩවකාශස ලබාගෙනී මවබෝධ කරන ලද්දේ. තකට ආන්ගේ කාරී තුකරගන්න. එක සියලුෙ අපිරි සිුදුහිතෙන් නිදහස්සෙන් දුක්දුම් නසලින් නිදහස්සෙන් මේ සියල්ලංගම නිදහසෙන් නම් අපි කාමයන්ගෙන් හිත මුලින්ම නිදහස් කරගන්න ඕන. ආගේ කාමයන්ගේ හිත නිදහස් කරගෙනින් පිනිස. සහි කළ යුතු කරුණු හයක් දේශනා කරනවා කියල දේශනාව ආරම්භකන්. වන්න අපි මේ කරුණු අහල තියෙනෝ. ඔන්න මෙහිලා ආර්ය ශ්‍රාවකයා මෙන මේ විදියට සහිකරනවා කියනවා. කාමයන්ගේ හිත නිදස් කරගන්නම් අපි කලින් දවසිත යගෙන ගත්ත බුදුරජාණන්නාසය කරෙ හිතේ පැහැදීමත් තියෙන් දෝනි. ධර්මය කෙරෙ සංගරත්නය කෙරෙ හිතේ පැහැදීමටතින් දෝනි රාගේ පැහැදීම දියුණු කරන විදියට කල්පනා කරනුට කාමයන්ගේ හිත නිදහස්ය. පුදුම කාරණයක් යන්නේ කාමයන් පරිපූර්ණ වශෙන් අවබෝධ කරපු. ශාස්තෘන්නාසේ ගැන සිහිකන්නකොට කාමයන්ගේ හිත නිදහස්සනාව. වෙර ශාස්තෘන් වසේ කෙනෙක් ගැන සිහිකන්නකොට අපේ හිත පංචකාමයගේ නිදස්සනව කියලපි හර නෑන න. ැි ගට නාත පුදත ගැන අජිතගේ සකාම්පෙල ගැන මක්කලේ ගෝසාල ගැන. ලෝකයේ මෙත්තෙක් ලෝකයේ පහල විත්‍යය ඕනම ශස්තෘ වනාන්සය කෙනෙක් ගැන සිහිකන්නකුට එක්කෝ අපිට ආසාාවක් ඇතිේෙනවා. එක්කෝ තරහක් ඇතිේ නවා. මොකා හරි හිතටේනම්. හැබැයි බුදුරජාණනාසය ගැන සිහි කරන්න සිහිකරන්න මකද වෙනකිව. පංච කාමයන්ගෙන් හිත නිදහස්සේනවා. වන්න පලවින එක. කොහොම ධර්යසාාවයක් සිහි කරන්න මෙන්න මෙහෙම කියනවා. ඒ භහක්්‍යතුන් නාන්සේ. අරහං වන සේක අන්නසහි කරන විද. භාග්‍යතුන්ාසේටන රාගදේශමව නෑ කියලා සෙහි කරන්න ගන්නවා. ඒ වගේ මේ භාග්‍යතුන්නාසේ සම්මා සම්බුද්ධ වන සේක බුදුරජාණාසේ ගුරූපදේශ නැතිව ධර්මය අවබෝධ කළ කෙනෙක් කියලා සහි කරන්න ගන්නවා ඒ වගේ සම්මා සම්බුද්ධයි විජ්්‍යාචරණ සම්පන්නයි. ඒ භග්‍යතුන් වහසේ අවබෝධයට අනුුවම ජීවිතයේ ගත කරපු කෙනෙක් කියල සේකරන්න ගන්නවා. ඊට පස්සේ සුගතයි. ඒ භහග්‍යතුන්නාසේ ආර්යස්්ටායි මාර්ගය හොයාගෙන ආර්්‍යස්ටායින් මාර්ගගේ සම්පූර්ණ කලා. කියල සේගන්නකට කාමයන්ගෙන් ති නිදහස්සෙනවට වලන්න වෙද. ඊට පස්සේ. ලෝක විදූ ගුණියෙන් ුත්තා ඒ භාග්‍යතුන් නාන්සේට මේ ලෝකයන් පිළිබඳුව පුද්ධමාකා අවබෝධයක් තිබ්බ කෙනෙ. කේලාපි සිහි කරන්න කියන. ඊටවස්සේ පරිසදම්ම සාරති ඒ භාග්‍යතුන් නාසේ ලෝකයේ දේ මනිස්සු දවනය කරන්න පහල විච්චි එකම ශාස්තෘන් වහන්සේ කෙලසිහි කරන්න කියා. ඒ වගේ සත්තා දේවමනුස්සාානං. ඒ භාග්‍යතු නාසේ දී මිනිස්සුන්ට එකම ශාස්තෘන් වහන්සේ. ඒ වගේ බුද්ධයි ඒ භාග්‍යතුන්නාසේ අවබෝධ කරග ධර්මේ මහාකරුණාවල්ලෝකෙට කියරදීපු ශාස්තෘනාසේ කෙනෙක්. ඒ වගේම භගවා මේ බුදුගුණ ඔක්කොම දරාගන්න භාග්‍ය සම්පන්න විච්චි කෙනෙක් තැම් බලන් හේෙන. සීකරන්න විම න අද කාමයන්ගේ හිතනි දහස්ර කැඩු න්න. ඔහන්න ඒ විදියට සිහිකරනකුට මොකද වෙන්නේ බුද්ධ වෙනසේක භගවා වන සේක යනුවෙන ආශ්මතින ආරය ශ්‍රාවකයායි යම් කලික තතාගතයන් සිහිකරයි නම්. ඉස්සා මෙහි යෝග තුළේ රාගීෙන් යටකොටගස් සිතක් නැත්ත ටන්නවල. බුදුරජාන්න්සේ සිහිකරනකට රාගයෙන් හිත යටවෙන්න නැකන. ටටන විච්චි තක් තමයිති. ඊට පස්ස දේශනා කනවා දේශයෙන් යට යටකොට ගත් සිතක් නැත්තේ තරාසිතක් උපදින්නේ නැ ඒකෙන් හිත යට කරගන්නේ නෑ බුදුරජානාස ගැන සීකන්නකට මෝහයෙන් යටකොට ගත් නැත්තේ මෝහෙන් යට විච්චිතක් නෑ කියනෙලාට එතකර හිත පිරිසිද දෙෙනවාද රැද්දෙන අන්න රාගයත් නැත්තං ගම් මලාවක දේශයයක් නැත්තං හත් නැත්තා ආ අපේ හිත පිරිසිදුවෙන අරාගෙන් දේශ. ්‍රහිත පිරිසිදුවනකට මොකද සෝක පරිදිේව ෑ දුක්දම්නස් නෑ ආරි සත්‍ය අවබෝධ කරන්න පුළුවන්වි දයට හිත සකස් වෙනවා. නිවන සාක්ෂාත් කරන්න පුළුවන්වි දට හිත සකස් වෙනවා.ඔන්න ඊට පස්ස දේශනා කරවා. එස මේ යෝගයේ සිත ගේදය නික්මුණේඔන්න ගේදය කියල වචනයක්ක. දයෙන් නික් මුණය කියන. තු රාගයෙන් අයට කරපුවිතකුත් න දේශයෙන්ට වෙන්නෙත් නෑ මෝ අටගන්නේෙනෑ ගේදයෙන් හිත නික් මුණය කියන මොකක්ද ගේදේකයන්නේ. අන දැම්බල ඒ පස්නේ එනකටම උත්තර ඊට පස්ස ුදුරයන්හස දේශනා කරන ඊට වදේශනා කට මිදුනේය නැගී සිටියය තතාගතයන් වහන්සේගේ ගුණආරභ්‍ය රජු බෝ් පත්තුවය කිය. ේදයෙන් හිත නිදහස්සලා ඒ වගේ මේකෙන් හිත නැගී සිටල තතාගතයන් ආසේ ගුණාරභ්‍යා හිත රිජු බවට පත්තුනේ. ඊට පස්සේ වෙයි ආශ්මතුන ගේදේ යනු මේ පංචකාමගුණයන්ට කියන නමකි කිය. අන්න දැක්. එම් ගේදයෙන් හිත නිදහසුනා කැන්මකන්ද. පංචකාමයන්ගෙන් හිත නිදහස් වනාව. ආශමතුනි ඒ ආරිශාක්තෙමේ සර්ව ප්‍රකාරයෙන් අහස සම වූ සිටින් විපලූ මහත්ජතු අප්‍රමානණු අවයිරීෂ නිදුක් සිතින් වාසය කරයි. ආශමතුනින් මෙයත් අරමුණුකොට මෙහිල ඇතැම් සත්‍යය. මෙසේ පිරිසිුදු ස්වභාවයට පත්තටී කරක. මේ විදේරත් මේ සත්‍යූ සෝක පරිද කෙලිස්්‍ර රාගීන් දවේශයෙන් මොයි පිරිසිදු බවට පත්ෙනකි. වලන්න හිරං අපි සතිපට්ටාන සූත ඉස්සල වා කියයනොවිති එන්නේ. ඒ කායන අයම් භික්කවේ මක්ගෝ සත්තානං විසුද්ධිය සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධගමාය නිර්බානස සච්චි කිරායි. තුරේ සඳහා තමයි සතිපට්ටාන තිෙන්. එදුකට බුදුගුණ සිහිකරනකට ඒ ලක්කට යනවදන ද අප හිතේ. සතිපට්ටානේ වැඩිනද රැද්ද අපහෙනක් අනි වාරයම සැඩිය යුතුමයි දැවලන් හිනම් බුදුගෙන සිහිකරනකට අපි තුළ රාගිහිතක් කට ගන්නේ දේශී හිතක් න මොෝ හිතක් නෑ පංච කාමයන්ගෙන් හිත නිදහස්සන ඔන්න පාලවිනි එක. ඊට පස්සන බුදුරජාසය වදාලා බුදුරජාණනාසේ ගුණ සිහිකරනව වගේ ආරය ශ්‍රාවකයා ධර්මය සහි කරන්න ගන්නගේ ධර්මයකෝමද සී කරන්නේ. භාග්‍යතුන්නාසේ වදාළ ධර්මය ඒ කාවන්තය මස්වාකාත වෙනසේ. මේ ධර්මය නම් මනාකොට දේශනා කළ එකක් මයි දැ කච්ාන හරතන්න ප්‍රසංසාකර ඉස්තලම් කොෝද. භාග්‍යතුන් නාසේගේ ධර්මය ආස්ථර්යයි අභූත ඒකන සුභාෂිතයක් මයි මේ කිය ප්‍රසංසාර. ඇරුල් ධර්මයට ප්‍රසංසාකරවින් ධර්මයගුණ සහි කරන්න සහි කරන්න. අපේ හිත යට පත් නැතු ය. දේශයෙන් යට පත් කරගන්නේ නැතුව යන මූයි ඇට වන්න නැතුව පංචේ කාමයන්ගෙන් හිත නීදහස්සෙනවා. හිතුට ධර්මයගුරව ස්වක්කාහතයි සන්දිිට්ටිකයි මේ ජීවිතයේදී මත්ත දෙන්න පුළුවන් එකක් අකාලික යනුම කාලිකව බෝධ කරන්න පුළුවන් එකක්. ඕපනයිකයි තමාතුලින් දැකතු එකක් පච්චත්තගේ ප්‍රඥාාවන්තියග තර අව බෝධ කරණ එකක් කිය හොඳට ධරමී ගුණ සහිකරගෙන සීකරන යනකොට අපේ හිත ලස්සන රූපෝස්තය යනක නවතිනවා. හොඳ ශබ්දවස්සේ හිතදුවන එක නවතිනවා. හොඳ ප්‍රියමනාප ගඳ සුවදෝස්ත යනකත් නවතිනවා. පියමනප රසේ ටහිතයන එකත් නවතිනවා. හොඳ පහසට හිතයන එකත් නවතිනවා. ආගේ පංචකාවයන් හිතයනක නැවතලා මේ සඟ ධර්මය ගුණකිරේ හිත රිජු බවට පත් වෙනවා රාගයෙන් හිත යටපත් කර ගන්න නැතු ය. දේශයෙන් හිට යටපත් කරගන්න නැතු යනවා. මෝෙන් හිත යටපත් කරගන්න නැතුව රජු බවට පත්වෙනවා. ආං ඒ විදියට පංචකාමයන්ගේ නිදහශශිච්ච හිත යා හොඳට දියුණු කරගන්නවා කොයි වගේද. අහාස සම වූ සිත ට අහස වගේ හිතවට. විප්පූලකැන විශාල් මහත්තු මහද්‍යතව අප්‍රමානු අවයිරී නිදුක්සිතිින් වාසී කරයි. ඔොදට දිහාාන උපදෝගන වාසයන. ආගේ පංචකාමන් හිත නිදහස් කරගන පලවෙනි දිානයේ ද දිානේ තුන්ගනි දිහාානය දියුණු කරගෙන හතරනි දිහානටත් දියුණ කරලා මේ හිත කෙලිසුන්ගින් නිදහස් කරගන්න. ඇැක දේශනා තීර යම්කිසික කෙනෙක් බුද්ධ ධම්මානුස්සතිය වඩනවන ද්ානස් සතේ වඩනවල ආගේයාට මේ දුක නිදහසන්න පුළුවන්කිර අ දේශනාව. ේ නිදහස්සන මේ මේ ක්‍රමි ඔස්සේ අදට බුදුගුණ දහම් ගුණටික සීකරන සීකර ධයනකොට අපේ හිත පංච කාමයන්ගින් හිත නිදහස්සෙනවා ඊට පස්සේ පංච කාමයන්ගෙන් නිදහ හිත අපි තවත් දෙගට දෙවනි ධ්‍යානය දක්වා තුන්වනි දිහානය හතරයේ නිදිහානි දක්වා දියුණු කරගෙන යනවා ඊට පස්ස වන බුදුරජාණසය වදාලා ධර්මයගුණ විතරක් නෙවී. ඊට පස්සේ ශ්‍රාවක සේකන සංඝයාගෙන සේකද. සංගරත්නය ගැන කොම සීකරන්න. භාග්‍යතුන්නාන්සේගේ ශාවක සංගරත්නය සුපටිපන්න වනසේක. පාග්‍යතුන්නාස ශාවක වන රාගදේශමුව දුරුකරන වැඩිරි එදන පිරිසක්. ඒ වනත් රාගදේශමව ර පිරිසංකලවන්න සඟ ගුණසේකන. ඊට පස්සසයකනවා බුදුරජානාසගේ සාාවක සංගරත්නය උජු පටිපන්නයි. ඒ සාාවක සංගරත්නය නම් ආර් අස්ථාංගක මාර්ගයම බුරුදු කරන පිරිසක්. ඥාය පටිපන්නයි ආරි සත්‍ය අවබෝධ කරන්නයි මහසිගන්නේ. සාමීචි පටිපන්නයි. ඒ අවබෝධ කරගත් ධර්මය ලෝකයාට කියල දෙෙන පිරිසක්. ආන්ගේ පිරිස ලෝක අට දෙනයිඉන්නේ. ආගේ පිරිසනං ආවුනේයයි. ඕනම දුරකින්දරදාම් පැම්ප පූජ කරගන්න සුදුසේ දැන් අපට සීකරන්න ඕනි කර්ුමේතින්. තර සංඝයගේ ගුණ සීකරන්නකට අර මුලින් ගුණ හතර සී කරලා. අපි සීකරනව ඒ වගේ ගුණයන්ගෙන් යුත්ත. සුපිටිපන්න නං ඒ සාාවක සංගරත්නේ. උජු පටිපන්නනං ඥාය පටිපන්න නං සාමීච පටිපන්න නං ලෝක අට දෙනයි නං ඉන්නේ ඒ කාන්තම් වේ අට පිරිස ඕනම දුර කියලා දම්පැම් කියෙනල පූජ කරගන්න සුදුසුයි. ආගන්තුක වැඩියට පසේ දම්පැම් පූජය කරගන්න සුදුසුයි. දොොත් මුදුන් දිේ සාංගික වශයෙන් යම පූජා කරගන්න. සුදුසුයි. දොහොත් මුදුන් දීට වන්දනා කර ගන්න සුදුසුයි. අනුත්තරූ පිින් එත කියල සීකරන්න ගන්නවා. සීකරගෙන සීකරෙනට අප හිත. අන්න පංචේ කාමයන්ගෙන් හිත විවිච්චේව කාම කාමයන්ගෙන් හිත නිදහස්වෙලා යන. ඊට පස්සේ බුදුරජාණනාාස වදාලා ඒ විතරක් නෙවෙේ කිව තවස් සී කර යුතු දෙදයක්ත් තිෙනකිව. ඒ තමයි කිවවා ආරය ශ්‍රාවකය තමේ තමාගේ සීලයේ සහි කරයිකිව. සීපදිටික රැකගත්තොත් ඒක සීකරන්න සීකරන්න ඕකදන්න. කාමයන් හි නිදස්කර ගැන්න පුළුවන්ගේ. නිතර අවධනශ්‍රේ නැනේවනේද. තමන්ටාකින ද දස්සිල්ල අප පිරාකිෙනවා. එමට උප සම්පදා සීල්රන ගහි කරන පන්සේකරකිෙනවා. තමන්ගේ සීලේගෙන සීකරන මං මෙච්චර කාලයක් මේ සීලි කඩන්න නැතුව රැකගෙන හිටිය. දුකත් දැතිෙන් සතුරදම සකරන. අපි කෙනෙ පැවිදේලා අවුරුද්දක්. එක අවුරුද්ධක් තිස්සේ එයා සකරනන් ගිය අවුරුද්ධ පුරාවටම සත්තු වරන්න ඇතු හිට. අවරුද්ධ පුරාටම හොරකමක් කරන්න නැතුව හිටිය. අවුරුද්ධ පුරාවටම බ්‍රහ්මචාරී සීලය රැකගත්තා. අවුරුද්ධ පුරාටමක් බරුවක් කිදිනෑ. අවුරුද්ධ පුරාවට ම මත්තැන් පොදක් කටේ තිබබින. අවරුද්ධ පුරාවට විකාල භෝජනයක් කලේ නෑ නැටුන්ගැයුම් බැලුවේනෑ. ඊට වස්සේ උච්චාසයන මසයන පාවිච්ච කිරේනෑ. ඒ වගේ මුදල් පරියන්නේ වැලක දාමන් වාසේ කරන්න. කියල සේකනකට මොකතු ඉන්නේ. ආගේ සීලයේ ගැන සිහිකරන්න සිහිකරන්න. එයාගේ හිත රාගීන් යටවෙන්නේ නැ කියනෙ වෙලා. තමන් රාණ සිල් ගැන සිහි කරන්න. දේශයෙන් යටවෙන්නෙ නෑ මෝෙන් හිත යටවෙන්නත් නෑ ඉසමේ හෝගේ හිත ගේදයන්ගෙන් මිදුන පංචයන කාමයන්ගේ නිඳන හස්සුනේ. තැ බලන්නේ තමන් උසලයක් උපදෝගන ඒ උසලේ සිහිකරන්න ග ඉග බදුගුණ සීකන්න. දහම්ගුණ ඉගෙනගෙන දහම්ගුණ සකන්න. සඟගන ඉගනන සංගරත්නය ගුණ සීකන්න. පංචකාලයන්ගෙහිට නිදහස් වන. සීලේ රැකලා රකින සල්ටික රක සීකන්න. වලන්නතිට. එතිකට බුදුරජාණන්සය වදාල් ආංග ඉදිහට මේ සීලේ ගැත් ඔයි දෙ ටාර්ය සාවකයා වා ආංගේ සීලේගර සිහිකල්ලන් පංච නීවරයන්ගෙහිත නිදහස් පතින කාමයන්ගකිත නිදහස් කරගන මේ සසරදුකින් නිදහස් දෙන්න පුළුවන්ගේ. ඊට පස්ස වන දේශදනාකන පස්සනය සීය විතරක් න තමනා සහිකරනතිය. තමාන්ගේ ත්‍යයාගේ ගුණේ සහිකනවා. ැම් වල නි කරන දේවල් ලායි සිහි කරන්න තින් තැ බෝදධ නෙට්ට. න දීලා දුන්නට පස්සීවරයි අප. ඒ සීකර කරයි සතුටක්ක බපුදෝගන්න අපිට. ඉත් පහල වෙන අඩුවිනනේ. බුදුරජාණන් ශදාලා ත්‍යයාගේ ගුණේ සහිකරයි. එනම් ඒ කාන්තයම් මට ලාබේකි. ඒ කාන්තයෙන්ට මනාලබීමකි ආංඒ විදියට මසුරුමල දුරු කල්ලා. ඊට පස්ස දන්දීමට සුදුස්ධානයට ඇලිලා දන්දීමට සුදුස්්‍යෙ එ්බාට පත්වෙලා අනගේ ඉල්ලීමට ම සුදුසක්කම කියලා දානයගෙන සීකරනදී එතකොට දන්දයනකුටත් පින් දානයදීලා සීකරනකටත් අපේ ජීත දැන් අරු ූෂාකවපාසිිකා කිවේනේ ැවල නකට මේ වවස්සට ගැලපිලායිනවා ෂාකවපාසිිකා කිව වරාට ඉල්ලනකොට බුදුරජාණා සැහෝ ඔබය වරාට ඉල්ලන මොකක් නිසාද. විසාාකවපාසිිකා කිවේ භාග්‍යතුන් වහසේ ඒවිදියට ඒ සැවත් නුවවරට භික්‍ෂූන්නාසේලා වැඩියට පස්සේ ඒ සාමීන් නාාසල අපවත් වනාකිරට ආරංචුනාට පස්සේ. කලුරේ කලාෙර ආරංචුනාට පස්සේ. ඒ රාතන්ආශලා මං හනෝ මේ දැවත් නුවට එක පාරක් හරි වැඩල තියෙනවන. එතකට ඒ භික්‍ෂුන් නාශසල කිවූ ත එක පරක් වැඩුල තියෙන. එතකොට මගේ හිදතට සතුටක් වෙනවා එහෙන ඒක ධානයක් හරි මගේ මේ සාමීන් නාාසලා වලදලා ති ආගේම සී කරඩකට මගේ හිතට සතුටක් උපදනවා. සතුටත් එ පීතිව පීතියක් ප පීතිත්ක සැපේ උපදින. සැපඇත් එක් මගේ හිත සමාජිවත් වෙනවා නීවර්ණයන්ගෙන් නිදහසන දෙෙන. ආන නිදහස්ස දැම්වල ම් දන්දීල දන්දීපයගෙන් ඉතර තට සී කරඩ අමතය කර නැතු. පුචි දෙයක් දුන්නත් අප සීකරන්න පුළුවන්න. ගිහි කෙනෙක් නම් ගොඩාක්දම් පැම් පූජ කරවා. එතකට වාර්ික ධන හැටට පූජ කරනවා මාසික ධාන පූජ කරනවා. උදේ හවස ගෙතර ධානනි පූජ කරගන්න වැරදි ගිහයට. උදේට බුදුරජාන්සට ධාන්ටිකක් පූජ කරනවා දවල්ට පූජරගන්න පුළුවන්. අවසට ගිලම්පස පූජ කරනවා හවසට සීකරන අද දවසමම් මෙිච්ච පින් කරගත්තා. දස්වාමින් සෙලා ගත්ව අපිට උදේට පුළුවන් බුදුරජන්නාට පැංිකක් පූජා ඊට වස්සේදේ ධානිටිකක් පූජ කරන්න පුළුවන්. දවල් ධානටිකක් පූජ කරන්න පුළුවන් අවසර ගදම් පස පූජ කරන්න පුළුවන්. තැ අග්‍ර පින්නේ බදුරයන් හසටම පූජ කලන්නේ. ඊටවා වාමින් හසලාට ගිලම් පස පූජකන සංගරත්ය සීපත් කරගෙන. දවස පුරාම සී කරන පෙරි දන් දීපිකක්ගෙන අපිට හම් භික්ෂූනාසේලාට දවස පුරාම දන් දෙන්න පුළුවන් ගිහි අයටත් දන් දෙන්න පුළුවන්කව තියෙනවා. දන්දී ලවල්ලා පේක අමත කෙන්න්නේෙගෙනවයි පාලුනේ. එහ දානයන් දලා එහි දානය ගැන නිතර නිතරා පීන සෙහි කරලා සතුටක් උපදෝගන පුුවන්කම තියෙනවා ආගේ සතුටින් අපේ නීවර්ණයට පත් කරන්න පුළුවන් කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා ෙරතිින් බුදුරජාන්නන් ද මාකච්චාර් මාරත්තන් වසේ විස්තර කළ කියල දෙනවා ඊට පස්සේ තයාගේ ගුණේ වගේම ඒ ආරය ශ්‍රාවකයා මේ මේ විදිේරත් කල්පනා කර අපි හිතනම ැතිකරු මේවා. ඒ තමයි දේවතානුස්සති වඩ කිය දෙවියන් ගැන සහිකරන්නා කියන. කොහමද චාතු මාරාජික දෙවුරු ඇත්තාා. පෞතිසාවිසි දෙවුරු ඇත්තා. ඒ වගේ යාම දෙවරු ඇත් තුසිද දෙවරු ඇත්තය නිම්මමාන් රටදවරු ඇත්තාය. පරණින්මිත වසවති දෙවරු ඇත්තායේ ්‍රහ්මකායක දවරු ඇත්තාය. ඒයටටත් ඉහිල දෙවුරු ඇත්තහයි. මෙබදූ ්‍රද්ධා දෙවුරු මනුලොවින් චුත උපන්නාව නම් මාතුලද එබදූ ශ්‍රද්ධාවක් දක්නට ලැබේ. එකට දෙවරු දිවිය ලෝකට ගේ ොකක් මුල් කරගෙනද. ්‍රද්ධාව දියුණු කරලා. සීලයේ දියුණු කරලා සුතේ දියුණ කල්ලා තයාගේ දියුණු කරලා ප්‍රඥාාව දියුණු කරලා. තරේ කාරුණු පා දියුණු කල තමයි දිවිය ලෝකෝල්ටේ දවුරු ගිය. ඒ නිසා මාලගත්තය කර්ම තියෙනවාද කියල කල්පනා කන්න. මාළගත්්‍රද්ධාව තියෙනවාද මාත් සල්ඩකිනවද මාත්‍යයාගේ ගුණි තියෙනවා සුතිේ තියෙනවද ප්‍රඥාව තියෙනවත්. එදරට තමන්ට තේරුවත් මාළගච්චම් සද්ධාවක් තියෙනවා. මාළගචම් සීලයක් තියෙනවා. මාළගච්චම් සුතියත් තියෙනවා මාත්දන්දෙන කෙනෙක් මාත් ප්‍රඥාවන්ත කෙනෙක් කියල සේකනර සතුටක් කෙන දුකත්දන්න සතුරක්ෙන දවියලෝ කළ දෙවරුගිය මේ කරුණු පා දියුණු කල්ලනං මාතුලත් දැම්වේ කරුණු පහ තියෙනවා කියලා ගලප ගලපා දෙවුරුත් එක සංසන්ධනය කළ බන්න. බලනකොට මොකද වෙන්නේ ආශ්මතුනි ආර්ය සාාකයා යම් කලක තමාගේත් ඒ දෙවියන්ගේ ශ්‍රද්ධව සීරයක්ත් ස්ෘතිය අත්‍යාගයක් ප්‍රඥාව සහි කරඉන්නම් එස මේ යෝතුළ රාගහි යටකොටගත් සිතක් නැත්ති ආගේ වි සේක බලසීකන්නකොට රාගහිතක් කටගන්නේ . දේශයෙන් හිතේ අටකරගන්නේ නෑ මෝයෙන් හිත අටකරගන්න නෑ එස්සම යොගවිසිත ගේදයගේ මිදුනේ පංච ීවර්ණයන්ගේ මේ කාමයන්ගේ හිත නිදහස් වනේය ඊට පස්සේ අඒක හොඳට දියුණ කරලා ආගේ දියුණ රීම තුළින් සෝක පරිදිය දුක්දමන නිදහස් කරගන්නවා කියදේශනා කරන. ඊට පස්සේ මහකච්චාර මහරතනස්කීනවා ආශෂවත්‍රිය ආයත් ප්‍රශංසා කරනවා ආස්්‍යරියයි. හත්භූතයි න වනයි සුභාසිතයක් මයි. ඒ සියල්ලදන්නා සියල්ල දක්නාා භහග්‍යව තරාතා සම්මා සම්බුදුරජාණා සේවිසින්. සත්්‍යයන්ගේ පිරිසිදුවෙන් පිනිිසත්. සෝකවලපින් මික්මේ පිනිසත් දුක්්දම් නස්වලින් නිදහසේ පිනිසත්. ආරය සත්‍ය අවබෝධය පිණිසත් නිවන සාක්ෂාත් කිරීම පිණිසත් මේ පංච කාම ගන්නනම් කරදර මද්‍යහි ඉහිඩ අවකාශ ලබාගැෙන බවබෝධ කරන ලද්දය එනම් මේ සය වූසහි කළ යුතු කරුණුඒ කියල කිය. දෙකට එනම් බුදුරජාණන්සය වදාළ කරුණක්ම තමයි හම් මහකච්චාර් මාරතන්සේ විදිහටම ආපව්පටලා දැක්වේ. කට හිෙනම් අපි නිතර නිතර මේ පංච කාමයන්ගෙන් හිත නිදහස් කර ගන්න. එ පංච කාමයන්ගෙන අප ගොඩක් දක්ස්තර දන්නවාන. තුර මේ පංචි කාමයන්කෑනෙ දුකක්මයි. කරදරයක් මයි. තට ආසාධයක්මයි තියන්නේ. ආං එවන්න වූ පංච කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න අපි මේ කරුණටික නිතර නිතර සිහි කරන්න. ර බුද්ධානුස්සතිේ වඩනකුට එම් පංච නිවර්රයගෙන් කාමයන්ගෙන් හිත නිදහස් එ. දම්මානුස්සතති ශ කෙන්නකටත් කාමයන්ගෙන්හිත නිදහස්සේනවා. සංගානුස්සති වඩනකරත් කාමයන්ගෙන්හිත නිදහස්සයනවා ත්‍යයාගානුස්සති වඩනකටත් කාමයන්ගෙන්හිත නිදහස්සනවා. ඉට පස්සේ දේවතානුස්සති වඩනකටත් කාමයන්ගෙන්ගහිත නිදහස් කරගන සත්‍යයාගේ විසුද්ධිය හිත පිරහද කරගන්න පුළුවන් කමන් තියනවා. ඉති ආගේ නිිස්ායේ කරුන් ටිත් ේ නම් හදයට මතක තියාගත්තන අපිට නිතරෙන් නිතර පුරුදු කරගන අපීමේ අමාරු කටයුත්තක් නෙනේ. ඒ කාමයන්ගෙන්ගති නිදස් කරගන්නවා කියන එක දේසිටයුත්ක් නෙවෙයි ගිසියටත් අමාරුවයි පැවිදියටත් අමාරුයි. ඒ අමාරුව බුදුරජාණනාසයව දේශනා කළ තියෙනවා. එක දේශනාවක විස්තර කන්නවා ඒ කාමයන්ගෙන්ගහිති නිදහස්ෙන්නේ නිදාසිත නිදහස් වන නෑකීන භාග්‍යතුන්නාසසිගෙත් බෝ සත්කා නිදහසෙන් නැතුව තියෙනකට බෝස්ථාන්නාසේ කල්පනා කලා කිය නව ඇයි මගේ හිත කාමයන්ගේ නිදහසෙන්නේ නැත්තය කිය. එතකට බුදුරජාන්නාන්සට කල්පනානා කරා කාවයන්ගේ ආදීනව කල්පනා කරන්නේ නැතිකමත් නෙක්කා ආනිසා සවබෝධ නොකළ නිසාත්තවයි මගේ හිත කාමයන්ගේ නිදහශන්නේ නැත්තිේ. ඒ නිසාමන් මේ කාමයන්ගේ ආදීනව කල්පනා කරන්න ඕෝනී කිය ආදීනව කල්පනා කරන කමයකුත් තියෙනවා. රාීන කල්පනා කරනකටත් කාමයන්ගෙන් හිත නිදහස්සේනවා. බුදුගුණ සීකනකටත් කාමයන්ගෙන් හිත නිදහස්සේනවා. ඊට පස්සේ දහම් ගුණ සේකන්නකටත් සඟ ගුණ සේකනකදැ අප අසුබය වඩනෝ. අසු භහනා කරනකටත් හිද කාමියන්ග නිදහස් කරගන්න පුළුවන්. ඔය විදියට සතිපට්ඨාන සූත්‍රය භාවනා ගොඩා අතියෙනවන ඒ සෑම් භාවනාක්ම ඉඩක් වෙලා තියෙන පළවෙෙනටම මේ කාමයන්ගෙන් හිත නිදහස් කරගැනෙන් පිණිස්ස. ඒ අතර තමයි මේ අනුස්සධ භාවනාටිකත් බුදුරයන්න්සේ දේශනා කළ තින්. ගේෙන් ශානුස්සති භාවනත් අප නිතර විතර පුරුදු කරගතු නිතර නිතර සේකල යුතු භාවනාටිකක් කියලා හොද ටේඩම් අද දවස්සේ මතක තියාගඩ ඕනි. ඉතින් ඒ සූත්‍රයේ නම තමයි මහා කච්ඡාන සූත්‍රය. තුර කච්ඡාන සූත්‍රය අපේ ගෙනගත්ේ අනුස්සති භාවනාටික සේකිරීම තුලින්. මේ සිත පිරුදු කරගන්නත් දුක්්දෝ නස්සලින් නිදහසයෙන් පිණිසත් නිවන සාක්ෂාත්කිරෙන් පිනස්ස ඉලක්ක කරගෙන තමයි මේ අනුස්සති භාවනාටික තියන්නේ. ගේ නිසායි භාවනාටිකත් අපේ ජීත පරුදු කරගන්න හොඳ අධිෂ්ඨානයක් ඇති කරගඩුවන්. ඉතින් ඊරකට තියෙන සූත්‍රයේ තමයි පටම සමය කියර සූත්‍රයක් තියෙනවා දුතිය සමයකර සූත්‍රයත් තියෙන. රේදකෙන් දෘතිය සමය සූත්‍ර ඉග ත්තම පළවෙනි සූත්‍රය තියන රුණන් ටිකම තමයි දෙවැනි සූත්‍රයත්තින්. එතකට ඒ සුදුසු කාලයගෙන වදාල දෙවනි දෙසු. එදා පටම සමයකය දෘතිය සමයකය සුදුසු කාලය පිළිබඳව වදාල දෙසුම දැන් ගන්න මේක තරී රස්සන විස්තරයක් කරන්නවා. එදා බොහෝ ස්තරර් භික්‍ෂූන් බරණැස සි පතනමිකදා වැඩවාසය කරත්. සි පතන තමයි ස්වාමිනාාශර ඉඳල තියෙන්. එකල්ලේ පසුබත් කාලේ පිණ්ඩපාතිෙන් වැලකි මණ්ඩලමාලයේ රැස්සහුන් ස්තවරිභික්ෂ අතර මේ කතාව ඇතිවී. දරිස්තවරභික්‍ෂූන් කැන වැඩිහිට සාමීන් නාශලාතර ඇත්තුවච්ච කතා බා. ආය් මතන මනෝභාවනය භික්‍ෂුවක් දැකම් පිණිස එලබන්නට සුදුසු කල් කවරේද න්න එක සාමන් නාශනමක්ක හනව මනෝවභාවනය භික්‍ෂූන්නාසලා දකින්න සුදුසු කාලය කොයි කොයි විදය කොයි වෙලාවද හොඳ අපිකමු රහතන්වාසකෙනෙක් ඒ වගේ ධර්මය අවබෝධ කරපු මනෝභාවනය කැ ඒ වගේ තර්ම අවබෝධ කර භික්ෂූන්වාසෙනක් කම්බවෙන්න යන්න සුදුසු වෙලා කව කොයි වෙලාවි ලැ එතුට මෙසේ පැවසූ කල්ලි එක්තරා භික්ෂුවක් මේ පැවස්සවා අනිසාමනාස කියනවා ආසුවට යම්කාලෙක මනෝභාවනය භික්ෂුවක් පසු බත පිණඩපාතින් වැලකී පෙරලා පැමිණ පාදෝනය කොට පළග බැදගෙන කය රජුකොටගෙන භාවනාර්මුණණ සයේ පිටවාගෙන වාසය කරයිද. නනවභාාවය භික්ෂුවක් දැගෙන සුදුසු කාලයක. ඉරු දවදාානෙන් පස්සේ පළගත් බැඳගෙන වාඩ භාවනා කරන වෙලා වන හොඳයි කියන භික්‍ෂූන් වාසනව කම්බිණයන්න. එතුකොට එතන නහිටියය තවත් භික්ෂුවක් කියනවා නෑන සුදුස කාලය නෙවේ කියන. මොනවභාවනය භික්ෂුව ආගේ පිණ්ඩපාතිය වලඳලා පලක බැඳගෙන භවනා කරන සහිපිීටන වාසය කරයිද. අහාශමතුරයේ දැකීමට සුදුස කාලය නොවී. එස්සම යෝග පින්්ඩපාතෙන් හැසිරීමටලත් විහේසද සංසින්දනී නොවී ඩ පාතේ වලඳලා ඒ ඇතිවිච්ච විහේස සංසිීදධලතාම නෑ ඒ වගේ දන්වැල දීමෙන් හටගත් විහේෂත් සංසිේදිලා නෑ ඒ නිසා ඒ වෙලා සුදුසු කාලයක් බිවයි කියල තමයි මටහිත එන්නකිවු පිත්තහොම නිසාමාන්‍යය කතා කරන්නේ ඒ වගේ සාමින්නාසර භික්‍ෂුන්නාාස ේකතු වෙලා කතා කරනගත මනෝභාාව ස්වාමිනාස්සයම කම්බිණයන සුදුසු වෙලා කොයිලා එකක සාවිිනාශක තවල් දානින් පස්සනම් හොම හොඳයි කිව අනිස්වාමිනාසි කිවවා නෑ නෑයි වෙලාව හරිියන්නේ නෑ තු පිඩපාති තිච වේශංසිදිිලත් නෑ දාන වැලඳීමෙන් හටගත් හේස හසිදිලත් නෑඇැ පිඩපාති වඩින්නේ කාල එකකට ගමනක් ගිහිල්ලා ගොඩ ලොකු මහස එන්න පිඩ පාති කරගනින් එතකට එතනත් වෙේසත්තිනවා පිඩපාතිය වැළඳුව යට පසෙත යම් කිසි වෙසත්වන ආහර දිරවනකක්. ආන්ගේ විහේස සංසින්දිල නෑ ඒ වෙලාවනං සුදුසු වෙලාව ඉඩිවෙයි කියනවා. ඊට පස්සේ යම්කලෙක මනව භාවනය භික්‍ෂුන් සවස්සරේ භානාවෙන් නැගිට ඒස්වාමින්නාසම කියනවා. අවස්්‍ය ධානෙන් පස නංහරය න හැබැ අවස්වරුවේ භානාවෙන් නැගිටලා විහාර සෙවනැල්ලි පළග බැඳගෙන කයිර ජුකන භාවනා කරව න්න න ආගේ වෙලාවන සුදුසුයි. තකට එතනට තවස්වාමනාා ශමක් කියනවා. මේ ආයශමත යම් කලක මනෝවානේ සවස්වරවී භානට විහාරසෙව නැලි වාඩිල්ලා එන්නකුට ආඒක සුදුස වෙලාන වේ කියනවා. ඇඒ සුදුස වෙලානොවේකිව. ඒ භික්ෂුව විසින් දවල්කාලයේ යම් සමාධනමික්තාම් මෙනේ කරන ලද්දේ වේද. එස්සමයගේ ඔහුගේ මනසේ සමාධදිනිමිත්ත හැසිරේ. ඒනිසා හවස්වර්ග හරියනෑ කිය. ඇැදවල්ලවර ධනින් පසේ වානා කරන පටන් ගත්ත ප භාවනා කරන යනකුට යම් සමාධනි මිත්තක් සකරගෙන සිතේන්ගේ කරන ගිය. හවස්සර්වෙත් පනග බැඳගෙනවිහාර සේවනැල්ල වාඩ වෙලාන්නකට අරර් සමාධීනි විත්තව ආපව් මනස හැසිර නෝය. ඒ නිසා යි වෙලාව සුදුසුවෙලාවත් නෙවේ මනව භාාව ස්වාමින්න සහම්බින්නකිව. ඒ නිසායම් භික්ෂුවක් රා්‍රී පච්චිම යාමේ නැගිට පලළගක් බැඳගෙන වාඩ වෙලායින්න න අන්නන්නේේ වෙලාවන සදුසය කියල මට හිතර. හවස්සරුව වෙත හරිියන්න. දවල් දානින් පස්සේ හරිියන්නේ . අවස්වරු හරිගත් නෑ මේ භික්‍ෂූ නාසිකන හැේ රා්‍රී කාලයන පම හොඳ එකකිව මනවවාන ික්ෂූ නාශම කම්පිණයන්. අපිට හිතෙ කවුන. ඒ වෙලා හොඳද කියල මේ ස්වාමී නස්ලා කතා වෙනවා. හැබැයි මෙසේ බැවසූ කල්ලී තවත් භික්‍ෂුවක් කියනවා. ආශමත යම් කලක බවරන භික්ෂූ රාචී පච්චිමයා පැළගත් බැඳගෙන. කයි රජකොටට භාවනාරමණය සහි පිටාව හුන්නේ වෙයිද. එස්සා මේ කයේ ඕෝජස නැගී සිටේවෙයි. ඒ භික්‍ෂුවට බුදුරගන්ගේ ශාසනය මනිේද කරන්නට පහසුවේ කියන. ඒ වෙලා තමයි හොඳට භාවනනා පහසුවෙන් කරන්න සුදදුසු. ඒ නිසා අයේ වෙලාවත් හරිියන්නේ නෑ. දවල්දානින් පස්සෙ තිබීමකක්ද දමන් විේෂ තිබබවා. ඊට පස පින්්ඩ පාති වලඳලලා ඒ පිණ්ඩ පාතියෙන් වෙේස් තිබේ නිසයක හරියන්න නෑකිව. හවස් හරි හොඳ එකර යෝජනා කරට පස කිව නෑනෑ හස්වරි හරියන්න. දවල්වරුව යම් සමාධිනිමිත්තම් මනේ කරන්න ඒක මිතේ හැසිරෙනවා. පන්සය වෙලාව සුදුසු නෑකිව. රාත්‍රී හොඳයිකිලි ෝජනා කර රට පස්සේ රාත්‍රීකාලී තරියන්නෑකිව. හඳට කයි සැහැල්ල වෙලා ආරෙද්දිරෝලා ඒටි හොඳට පාසු තියන්නේ. ආගේ වෙලාට භාවනාර්මුණ සීකරන්න බොම හොඳ වෙලා වක්කගේ වෙලා ඒ නිසා සුදුසු නෑකි එතකොටට මෙතන හිටියා මා කච්චාන වහාරතන්න ස. ආගච්චාන වතන තිිදන්න වන්නේ. එකල්ලේ මෙසේ පැවසූ කල්ලි මහාකච්චාණයන් වහන්සේ ඉස්තර භික්‍ෂුන් නාසයට මේ වදාල. වන්න කියනවා. ආශමතී මාවිසින් භාග්‍යතුන්නාසේ වෙතින් මෙකරු නසන ලද්දේ උන්වහන්සේ විසින් පිළිගන්නා ලද්දේ. ඇැක මහාකච්චානවාතරන්ේ භග්‍යතු නාේ වදාළ දෙයක්ම තමයි. කියන්නේ ෆලවිනි සූති අපට යම්කමට තේරුුණ නද. භාග්‍යතුන් නාශසගින්ම මෙහෙමනක් අහලතිනවකි. භාග්‍යත ශිස්සලාමන් පිළ අරගනත් තියෙනවා මේ මේ විදිහට මාවිසින් භාග්‍යතෙන්ිකරුණු අසන ලද්දේද උන්නාසේවිසින් පිළිගන්නා ලද්දේද. මනවවාානය භික්‍ෂු අත්දක එලබිනි සුදුස්කල් සයකි ඒ කවර සයකාලයක්ද ආලහයක් විස්තරගන්න. ඔන්න පලවින එක තමයි.මහිලා භික්ෂු යම් මෙහිලා. යම් කලෙක භික්ෂුවත්. කාමරාගෙන් වෙලි කාමරාගෙන් යටකෝට ගත් සිතින් වාසය කරයි නම්. උපන්නවූ කාමරාගෙන් නිදශයේ මේ අයරම දන්නේ නැත්තං. මනවභානය භික්ෂුවක් එලබට සුදුසු කාලය අඒක. සුදුසකාලය තමන්ට තවරගන්න පුළුවන්නේ. එ දානෙන් පස්සෙත් නෙව. අවස්සරුවෙත් නවේ. නාතීත් නව. එහක වෙලා. අමාගේ හිත කාමච්චන්දෙන් යටපත් වනාට පස්සේ. ඔන්න ලස්සන රූපයක් මතක්කෙනවා. හෝග අමතක කරන්න බැ. හොද ශබ්දයක් මතක් කෙනවා. අමතක කරන්න බෑ. හොද සූදක් මතක්කෙන. හොඳ රසයක් මතක්කෙන හොඳද පහසක් මතක්කෙනවා. අමතක කරන්න බෑයකෙන් හිත යට වෙලා තියෙන. හට වෙලා තියෙනකට උපන්නව කාමරග නිදහස්සීම යාදන්නත් ඒ නිදසන මගක් දන්නෙ නෑ ඇටවෙලා හොඳටම ඒකින් තමන්ගේ අපත පැත්තම් පිඉන්නේ නිද. ආගේ වෙලාාවට සුදුසුවයි කියනවා අනෝභාවනය භික්ෂක් කම්වේනයන්ට. ගීල් හනකිෙන ආවිශ්මත මම වනාහි කාමරාගෙන් පීඩිතව කාමරාගයට යයටූ සිතිින් වාශීකර ඇැ බික්ෂෝලාගටකිල්ලා කියන්න කියන උපන් කාමරාගෙන් නිදහස්සීමක්ද ඒ සැටියම් නොදනෙමි තැම් බල අවංක මෙහනන් තමන්ගේ පවස්ථාවේ කියන්ද තර මොකක්ද පාස්ථාවේ මගේ හිතදැන් කාමරාගෙන් යටවෙලාතියන්නේ ඒක නිදශසීමක් මන්දන්නෙත් නෑ ඒ නිසා ඒ කාන්තයම කාමරාගෙන් ප්‍රහණය පිණිස මට දහම් දෙසනසයක් නම් මැනවී කියල කියන්නේ මචචන්දේ කාමයන්ගෙන්හිත නිදහස්සන්න මට ධර්මය දේශනා කරන්න ඇ ඉල්ලිින් කරන්න කියන. එතකට මනවභාවනය භික්‍ෂෝට කාමරාගේ ප්‍රහාණය ධර්මය දෙසයි මනවභානනි භික්ෂූ දැයි එළඹෙන්නට සුදුසු පළමන කාලයයි. දැන් එතකට අපිට දැම්කෙන් හිතෙන්නේ ඒ මනවභාවනය භික්‍ෂූන් නාසේ මනවාගේ උපදේශයක්දේද. කාමයන්ග හිත නිහස් එන්න ආ හර අනුස්තති වානාටික කියලදේද නැන්ද. ආනේ භික්ෂුව එතකට උපදෙස් දෙහෙන ඔයයා හරම් බුදුරජාණාන්සේගේ බුදුගුණටික හඳවට සී කරන්න එතකට කාවෙෙන් දහසන්න පුළුවන් කිය. එහෙව නැත්තන් ධර්මය ගුණටික හොඳට සී කරන්න සංග ගුණ සී කරන්න තමන්ගේ සීලය සී කරන්න පයාගේ ගුණ සී කරන්න දෙවුරුගෙන සී කරන්න කියන. ආන්ගේ සීකරගෙන යනකුට හි කාමරාගෙන් නින්දහස්සවා කාමච්චන්දයෙන් නිදහස්සයෙන්. ඉතුර හ ස්ලවෙනි සුදුසු කාලේ තමයි කාමච්චන්දයෙන් හිත යටපත් වෙලා තියෙන වෙලා. ද ගොඩාත් ෙනද ගීයට වනත් පුළුවන්නේ. ස්වාමන් නාසලාට වනත් කාවච්චන්දය හිත යටපත් වෙලා තීෙන වෙලාක තමයි උපදේශයක් ගන්න සුදුසුම වෙලා. ඇයි ඒක සුදුසු වෙන්නේ වෙලා. ඒකෙන් යටව වුණනොත් තමන්ට තමාගේ යාපත පේනෙත් අනුන්ගේ යහපත පේන්නෙත් නෑ මේ දුකෙන් නිදහසන්න මඟ පන්නෙත් ප්‍රඥාව දුරුවල කන්න. නිවන්ම ගහුරනවා නිීවරණින් අකුසල් ගොඩක්නකිය. තු බලවත් අකුසලයක් කිය න හිතේ බලවත් වෙලා තියෙන වෙලාවට අන්න සුදුසු වෙලා භික්‍ෂුවක් ගේලාවෙන්. එතකට අකුසලේ දුර කරගන්න උපදේශයක් ඒ අනවභාවනේ භික්‍ෂූන් වහසේ ල එදකටේ ලබා දෙන්නේ තමන්ගේ දෙයන්න්න බුදුර යන්නාසක දන්ද විස්තතකට පදතිෙන බුදුරජාණාන්සේ නම් වෙන්න ම දේශනා කලා තියෙනවා. එතකට බුදුරජාණාසන කාමයන්ගේ නිදහස්ස වන බුදුර න්ාසේ කාමයන්ගේ නිදහස්සවෙලා ැ බුදුර යන්ාසේ ැන සීකරනකට කාම නිදහස්සෙන න්නේ ඉති එහෙව එක බුදුරජාණනාසක උපදේශයක් පිළි පදිනකොට අපේ හිත කාමච්චන්දය නිදහස්ලායන ඊට පස්ස වන දෙවිනි වෙලාව. තව දෙවිීක්ෂ යම්කාලෙක දේශයෙන්වෙලි දේශයෙන් යටගොටගත් සිතින් වාසය කරයි නම්. ආගේලාවට සුදුසු වෙලාව තමයික. හිත තරහායිෙන් යට වෙලාන්න. කවුරුහරි බැන්‍රකාම් නැත්තන් කවරුහරි දැකලා. මකාකාරරි පාරණ සිදධයක් මතක් ෙන් යට වෙලා ත කරකයාගන්න දෙයක් නෑ. ම හර වෙව්ලුවනි තරහාවනේ කරකයා ගන දෙයන්න නතුව තරහදුර කරගන්න විදියන්න නැව වෙව්ලනවා කරකයාගන දෙන්න පලිගන්නවා වෛර කන්නවා වචන පිට කන්නවා නොවේක් දේවල් කරනවා තරහකාවට ව. එතකොට කියන මනවභානී භික්ෂුව කම්පිණ අන්න සුදුස වෙලාවි දැන් තරාකාවට වසේ තරා ඇතිගෙනෙ ක්ල්ඩාපයනව ඕොනවේද. උපදේ තර ඇත්වලාෙන තරහම් පෙල්න කෙනෙක්ලාට හිලාබව උපදේයයක් ගන්නවා තරා දුරුරගන්න. එයා තවත් තරා යන විදි අපිට උද්දේශ දේනේද. හරි හට ඔෝ ොයිවිද තවටිකම් මේ විදිරි හිතන්නගේ තව පෝරටික් දාන. එතකට පත්වෙන එක තවත් පත්තු කන්න. මනව ානි වික්ෂකම් භිච්චයටමකතග පත්වෙන එක නිවනවා. එතකට උපදේශ දෙනනා කොහොමද දේශාව දේශය දුර කර ගන්න එනම් භික්‍ෂෝබ හොඳදට මෛත්‍රී වඩන්න අන්න උපදේශය හමදෙන ඒ වනැත්තංගබ හොඳට කරුණාව වඩන්න ඒ වෙනැත්තංග හොඳට උපේක්ෂාව වඩන්න ඒ වනැත්තංග බේ තරායි නරමුණ සී නොකරඉන්න ඒ වනැත්තංග බේ තරාරමුණගෙන සීකරල කර්මය ගෙන සරන කරුණු පහත්වන්නේ ආගේ කරුණුපා සීකරයට තරාණත්තිලා වනමනාදේ කරුණපා මෛත්‍රයේ ගැන සේ කරන මෙත් සිත සේකනවා. එතකට අපේ හිතය උපන් තරා නැති වෙලා යනවා. ඒ වනත්න් කරුණාව ඒ බනපු කෙනාකිරෙ කරුණාවක්කු පුදෝගන්න කියනවා. අනේ මෙයානං බෝදේවල් කරගන්න වරදක් නැතු මට දැන්න මට දොස්කිවා අනේ මෙයා සසට හුවෙන කෙනෙක් කියල අනුකම්පාවක්යාකිරයට අප අනේ පව කියන්නේ කවුරු හරි බයින අපට අපි ඉ තරහ නැති විසකිරින් නිදලා අපිට නිකම යාසෙන් වවා අනේ අරය මට බැල්ලනිකම් පවරුව ගන්න. න ආගේ ත කරුණාව සේතයේ රටක් වෙහිතේ තර හට ගන්නද ැද පහර නති යන. දීට පස්සේ කරුණාවප දවන ඉටස උපේක්ෂාව ඇති කරගන්නක. මධ්‍යස්ථාව ඉවසීමක් ඇති කරගන්නක. එතුකු උපේක්ෂාව ඇතිකරගන්න විධර්ම කරුණු සීගන්නවා. මේ කනට ඇහි්‍ය ශබ්දයන අනීත්්‍යයි. තු පලදාමි සකස්විච්ච දෙයක් කියලවූ අනිත්‍ය වසිෙන් සීකරන්න ගන්න. සීකරන සීකරයනට හිත උපේක්ෂාව හීටනවා ආගේ උපේක්ෂා පුරදු කන්න එතකඩත් ේ තනානෙත් වෙලා යන. ඊට පස් හිතට එක නොසිතා සිටින්න කියන දරහහි රමුණ එතකඩත් දේශනැත් වෙලාන එහ වනතා කර්මය ගැන සීකරන්න කියනවා. අපි සීර දෙනාම කර්මය දායාද කරගෙන ජාතියා කරන කර්මය පිළිසරණ කරනි ඉන්න කියලා කර්මය ගැෙන සීකරන්න එතුගත් ති දේශය නැති. ඒ උපදේ සම්විිච්‍ය හැටිය එයාගේ දේශෙන් නැලා. ඔන් දැකළ මනෝභාවනය භික්ෂක් කම්වෙන සුදුස වෙලා. හිත රා කාමර කාමච්චන්දය යට පත්වන දේශයෙන් අට පත්වනුම් ඊට පස්සේ හම්බන්න කිෙනා තිීන මිද්දෙන් වෙලි තිීන මිද්දේයටයාට වෙලා ඉන්න වෙලාගොන්න සුදුසුයික. තයන දන්ට යටටපත් වෙලා ඒ මිස්ත්‍ර වෙලාට ඉඳමත් එක්කම ඉන්නකට තරකයා ගන නැතිකට ගීල මනවවාානය භික්ෂ කම්ිලාකයනන්න ෙන මට ැන් ඉඳීමමතයි මේක යට වෙලා ඉන්නෙමක් නිදහස්සයන ක්‍රමය දන්න ෑමාන්කෙල ඉල්ලීමක් කරන්නකය. එඳකරේ භික්ෂ නාසපනවාගේ උපදේශන් දේද. හනම් ඔබ හොඳ ටආරම්භ වීරිය වීරිය වඩන්න. ඊට වසේ? පවත්තන්න නොනවත්තා වීරය පවත්ත ගන්න නුවනින් කල්පනා කරන්න එහෙක උපදේශයක් දෙන්න පුළුව. තවත් උපදේශයක් දෙන පුළුවන් පචලායන සූත්‍රතින් ඔබම කක් අහරි ධර්ම කරන සහිකරන්න එහෙ නැත්තන් ඔබ මේ සජ්ජායනා කරන්න එහ නැතන් හොද ටැකර පිරිමඳගන්න කන්දක පිරිමඳින් බුදුරජන්න සස්වාදාල උපදේශයල්ල බාතින සවාධීත්‍යයට නිදවත නැතු වෙලා ඊට පස්සේී කරන්න සුදුසු කාල තමකිෙනව උද්ධච්ච කුක්කුච්චේ. හිතේ විසිරීමත් පසුතැවීමත් ඇති වෙලා තියෙන වෙලාවත් අන්න සුදුස කියෙන මනෝභාවන භික්‍ෂක් හම්බවෙන්න යන්න. ඒ වගේ මනවාාන භික්ෂවක් කම්බේ යන්න සුදුසුකිනෙනවා හිතේ විචි ච්චාවක් ඇැපුදුරන. සැක අකප දෙලා සැකේ දුකරගණද නැතිකුට අන්න මනෝභානී භික්ෂක් කම්බේන්න යන්න සුදුසු වෙලාවයි කියන. ඒගේ හයවෙනි කරුණ කියනවා තවද භික්‍ෂුව යම්කාලෙක යම් නිමිත්තකට පැමිණයා නිමිත්තම් මනී කරන කල්හි. මේ ජීවිතයේදී මාස් පවන් සැෙවීමක් වෙයිද. ඒ නිමිත්ත නොදනීද නොදකීද. එසම මේ මනවබාලින් භික්‍ෂක් කෙන වනිස් සුදු කියන භාවන අරමුණක් දන්න ඇතිකොට. සීපත්වෙලා ඇතිකොට අන්න මනවාානි භික්ෂක් කම් වෙන් යන සුදුසුදු කිය. ගේ භික්ෂුවෙන් හැකිට මට සමාධියයක් වඩාගන්න හිතේ කර මම කද කරඩුවන්. තක ආාගේ භික්ෂ සමාධනි මිත්තක්ේ අට සීපත් කළ දෙෙන. ආගේ කරුණු හය මනවවාානයේ භික්ෂුවක් කම්වවෙන්න දැකීමට සුදු සුකල් සයනුවෙන් මාවිසින් භහග්‍යතුන්නාසේවිසින් මේ කරුණු අසන ලද්දය උන්නාසේවතින් පිළිගන්නා ලද්දේ දැන් අර සාකච්චා සම්පූර්ධ නැද්ද ඒ ස්වාමවින්නා සාති ඉස්සලමාව එකඒ අද හස්නේද. ඒ අද සමතයට පත්න කවද වහගෙතුන් නාසගේ අදහස ගත්ත ප්‍රශ්නී කරයි. පැක් අද කොච්චර සරලවේ ගැටලු විසදු නදර නැත්ත කර සාවාවින්න එකක අදහස්කිවා මටනාගතට මේ විලාව හොඳයි. දවල්දාානින් පස්සේ හොඳයි. අනිසාක හවස්සර්ක හොඳයි. අනිසරසවා රා්‍රයකාය හොඳයි. අච්චාන වහරත නාසකිවවා ඒ එකක්වත් නෙවහඳ ම භාග්‍යතුන් නාශසික මේ දිර රු ටිකක් හරතින මේ ටික තමයි සුදුදුසු වෙලාව කිව්වා. ඒ කරන්ටි කිව ගේනි සාපටත් ඒ කරුන්ටිකගේනක් හොදට මතකතියාගන්ඩ මනව භාවනය බික්්ෂවක් කම්බවෙන්න යන්න සුදුසු කාලටික තමයි මකම්මකන්ද කාමරා කාමච්චන්දයෙන් හිත යට පත් වනාට පස්සේ දේශයෙන් හිත අයට පත් වනාට පස්සේ නිදිමතැෙන් හිත අයට පත්ව වනාට පස්සේ ස උද්දච පුකෝචයෙන් හිතේ අයට පත් වනාට පස්සේ සැකේ හිත අයට පත් වනාට පස්සේ භාවනාරමුණක් නන්නේ නැතිවන්න වෙලාට සීපත්වය කරගන්න බැරු ඉන්න වෙලාවට ආගේ වෙලාට භික්‍ෂුන්නාසෙල හම්වෙලා උපදෙස් ගන්න සුදදුසූයේී කියල දේශනා කරන්නවා රාධටත්තා අපිට කාලයේ වෙලාව අවසන් වෙලා තියෙන්නේ තු රධ දවශේන අපිෂූත්‍ර දෙකක් ඉගෙන ගත්තා එකක් තමයි මහාකච්චාන සූත්‍රයත් දෘතිය සමය සූත්‍රයත් තිගෙන ගත්ත. තකට දෙකටම උප දෙසාම්පනේ මහාකච්ා මහරාතන්නාස වදාළ කරුණු ටික. තිග නිසා මේ සියලු කාරණපටත් මේ සසරී නිදහස්සෙන්නම ධර්මයාව බෝධ කරගන්නම උපකාරයක් ම දීවාදු සද රු දෙනාාටම තෙරවන්සරණයි නමෝ බුද්ධයි. නමෝතස් භගවතු අරයහතු සම්මා සම්බුද්දස්ස නමතස්ස භගවතු අරයහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගෙවතවරයතු සම්මා සම්බුද්දස්ස සාදුු සාදුු